ගිදැන් ගිය සතියේත් ගුරුවරු වැඩවර්ජනය කරා දරුවන් අතර මං වුණා ගිය සති දින දෙකක්. දැන් මේ සතියේ දැයේ රාජ්‍ය සේවකයන් වර්ජනය කර අද දිනේත් රාජ්‍ය සේවකයන් කොටසක් වර්ජනය කරමින් ඉන්නවා. එතකොට අද දිනේ පාසල් අද නැවත වරක් වර්ජනය කරලා තියෙනවා. එතකොට දැන් අද විශේෂයෙන් මට දැන් අපේ බර්සත හිමිකරුවන් කිව්වා දැනුම් දුන්නේ දැන් මේ අකර්මණ්‍ය වීම දිගින් දිගටම අකර්මණ්‍ය වීම තුළ අපිටත් ඍජුව බලපෑමක් ඇති වෙනවා. අපි මගින්ග ප්‍රවාහණය කරන්න බලාපොරොත්තු සහිතව මගින්ග ප්‍රවාහණය කරනවා. අපි අපිට යම් ආකාරයේ එවැනි දෙයක් ආපුවාම ආදායම අඩු වෙනවා. නමුත් දැන් වර්ජනය කරන කණ්ඩායම් වල පඩියම්බ වෙනවා. ඉතින් පඩියම්බ වෙලා වර්ජනය කරනවා. එතකොට අපේ පෞද්ගලික බස් කර්මාන්තයේ පාර්ශවයෙන් අනිත් ව්‍යාපාරික පැත්තෙන් දැඩි කඩාවැටීමකට මේ ලංකාව ගොදුරු වෙනවා. විශේෂයෙන්ම අපේ රට ගොදුරු වෙනවා. ඉතින් මේක බරපතල අර්බුදයක්. ඉතින් මේ සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ අපේ පරිසත් හිමිකරුව මට දින දිගටම කිව්වා මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයක් හෝ නැත්නම් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරලා ඒ අවශ්‍ය මානව හිමිකම් කඩකිරීම මේ රාජ්‍ය නිලධාරීන් රාජ්‍ය සේවකයින් ඒ වගේම මේ ගුරුවරුන් වගේ ඒ කණ්ඩායම් වලට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්න කියලා මගේ බර්සත හිමියන් ඊයේ රාත්‍රියේ මට දැනුම් දුන්නා. ඉතින් මේක බරපතල ප්‍රශ්නයක්. මොකද මේ අය මතක තියාගන්න ඕන දැන් කොවිඩ් හැදිලා අවුරුදු දෙකක් කොවිඩ් හැදිලා රාජාංශයට වැටුප් දුන්නා. එතකොට ඒ වැටුප් අරගෙන ගෙදෙනදලා වැටුප් අරගෙන ඒ තව කණ්ඩායමක් ඉන්දන දීමනා පවා ගත්ත රාජ්‍ය නිලධාරීන්. එතකොට අපි කියන්නේ කොවිඩ් කාලේ අවුරුදු දෙකක් ගෙදෙනදලා පඩිගත්ත අය දැන් උද්ඝෝෂණය කරනවා තව තවත් මේ පඩි වැඩි කරන්න කටයුතු කරන්න කියලා. මේක නම් ගියා ඉබ්බගෙන් පියාහට ඉල්ලනවා වගේ වැඩක්. අපි කියන්නේ මේක දේශපාලන කුමන්ත්‍රණයක්. මේක දිගින් දිගට මේ හැම වෘත්තීය සමිතියක් පිටිපස්සෙම දේශපාලන න්‍යායපත්‍රයක් තියෙනවා. ඒ වගේම දේශපාලන පුද්ගලයෝ ඉන්නවා. මේ දේශපාලන කරන පුද්ගලයෝ අන්තවාදී දේශපාලන කණ්ඩායම් තමයි මේක කරන්නේ. ඉතින් අපි දිගින් දිගටම කියන්නේ මේක මේ ප්‍රශ්න නිසා අපිට බස්සත හිමිකරුවන්ගේ පැත්තෙන් සා මේ රට අනිත් පැත්තට හරවනවා. ඒ කියන්නේ මේ අකර්මණ්‍ය කිරීමට උත්සාහ දරීමත් තුළ අපි දකිනවා මේ අය කරන්න යන්නේ ඉදිරියේදී එන දේශපාලන වටපිටාව ඒ අයට සුසු විදිහට හදාගන්න. ඉතින් මේක බරපතල අර්බුදයක්. අපි දකින්නේ දිගින් දිගටම දැන් කොවිඩ් කාලේ අවුරුදු දෙකක් ගෙදරින්දලා වැටුප් ගත්තා පඩි ගත්තා. එතකොට පෞද්ගලික පස්සත හිමිකරුවන්ට සත පහක්වත් ජීවත් වෙනවත් හැකියාවක් තිබුණේ නැහැ. එතකොට ඒ වගේම පෞද්ගලික අංශයට වැටුප් භාගයක් දීලා මේ මිනිස්සු ජීවත් වුණේ. ඉතින් ලෝකෙ හැමතැනම රාජ්‍ය සේවකයන්ට ගොඩක් කොවිඩ් හැදිච්ච තැන්වල දුන්නේ වැටුපෙන් අඩයි භාගයයි. එතකොට නමුත් අපේ ලංකාවේ සල්ලි අච්චු ගහ මේ පඩි දුන්නා. ඒ සල්ලි අච්චු ගහලා පඩි දීලා ඒ කර්මය අදත් අපි ගෙවනවා, ණය ගෙවනවා. එතකොට ණය කන්දරාවක් ඇවිල්ලා තියෙනවා මේ රටේ. ඉතින් මේක දැන දැනත් මේ කට්ටිය මං හිතන්නේ මේ කරන්නේ දේශපාලන ගේමක්. මේක තමයි දේශපාලන ගේමක්. මේ තුලින් අපි දකින්නේ මේ දේශපාලන ගේම තුල අපි දකින්නේ විශේෂයෙන්ම කියන්න ඕන ඇතම් අන්තවාදී වාමාංශික දේශපාලන පක්ෂ විශේෂයෙන්ම කියන්න ඕන දැන් ජනාධිපති සූට් අඳගෙන ඉන්න කට්ටිය හදන්නේ දරුවන්ගේ අධ්‍යාපනයේ මිනි පෙට්ටියට දාලා ඒ මිනි පෙට්ටිය උඩ ජනාධිපති ධූරය දරන්න. ඉතින් ඒ නිසා ඒ දේවල් ඒවා සීනියක් කියලා හිතාගන්න ඒ දේවල් වලට අපි ඉඩ දෙන්නේ නැහැ. මොකද අපේ රටේ දරුවන් අපි ආරක්ෂා කරන්න ඕන. දරුවන්ව මෝඩයෝ කරන්න බෑ. දැන් වසර ගණනාවක් දරුවන්ට අධ්‍යාපනය නැතුණා කොවිඩ් කාලේ. එතකොට මේ දැන් යාන්තම් මේ අධ්‍යාපනය කරගෙන යනවා. රට මේ දරුවන්ව මේ රටේ මෝඩයෝ රැලක් ඇති කරන්න හදන්නේ. මේ අධ්‍යාපනයේ මේ ප්‍රශ්න කරලි විදලා. ඉතින් ඒ නිසා අපි කියන්නේ මේ පිටුපස මේක මේ ආණ්ඩුව අපි දැක්ක දැන් අපි දැක්ක දැන් ඊයේ පෙරේදා ඊයේ දිනේ අපි දැක්ක ජනාධිපතිවරයා කියනවා යම් ආකාරයේ මේ වැට් වැඩි කරන්න සිද්ධ වෙයි. අපි දැක්කා රූපවාහිනී නාලිකා කීපයක වැට් වැඩි කරන්න වෙයි 18% 21% දක්වා වගේ මේ ඇයට පඩි ගෙවන්නේ කියලා. අපි කියනවා ජනාධිපතිවරයාට කොන්ද පණ තියාගෙන වැඩ කරන්න. විශේෂයෙන්ම ජනාධිපතිවරයාට කියනවා එක වැට් එකක්වත් අපි වැඩි කරන්න දෙන්නේ නැහැ. වැට් එකක් වැඩි කරන්න සූදානම් වුණොත් ජනාධිපතිවරයා අපි මුළු සමස්ත පෞද්ගලික ව්‍යාපාරික සමස්ත ක්ෂේත්‍රයේම එක රාශි වෙලා දෙවන්ත වැඩ වර්ජනය කරන්න සැරසුම් කරනවා. මොකද පෞද්ගලිකාංශයේ බදු වලින් තමයි මේ ඇයට වැටුප් ගෙවන්නේ. බදු ගන්නවා ණය ගන්නවා. ඉතින් මේක පුදුම කර්මයක් මේක රටේ.
මේ අපේ බදු ගහලා බදු ගහලා අපේ පෞද්ගලික අංශේ බදු ගහලා බදු ගහලා මේ පුද්ගලයන්ට පඩි දෙයිලා අද අද වැඩ වැරුවත් ඒ කියන්නේ අද ස්ට්‍රයික් කරත් උන්ට පඩි දෙනවා. මේක පුදුම කාලකන්ණි රටක් මේක. ඉතින් ඒ නිසා අපි කියන වගකීමෙන් කියන ජනාධිපතිවරයාට එකදු එක එක එකදු වැට්ටයක් හරි වැඩි කරොත් 18% තව අඩු කරනවා මිසක් තවයක් හරි වැඩි කරොත් එහෙම අනිවාර්යයෙන්ම අපි දැවැන්ත වැඩ වර්ජනය කරන්න මුළු ව්‍යාපාර ක්ෂේත්‍රෙම එක්කාසු කරන දැවැන්ත වැඩ වර්ජනයකට යනවා. මොකද මේ විදිහට රටක් ගෙනියන්න බෑ. මේ විදිහට රටක් ගෙනියන්න බෑ. අපේ අපේ රීරිමාංශය පෞද්ගලිකංශය රීරිමාංශය උරාගෙන පෞද්ගලිකංශයේ වැඩ කරන ජනතාවගේ වැඩ කරන මිනිස්සුන්ගේ රීරිමාංශය උරාගෙන නිකන් ඉන්න කොරසකට පඩි දෙන්නේ එහෙම හැකියාවක් නැහැ. ජනාධිපතිතුමා කේ පිළිබඳ දන්න ඕන. තව ඉන්නවා අර තවත් ඉන්නවා අපි දැක්කා මේ කවුද සමරද්දප්‍රිය කියලා මේ රාජ්‍යංශයේ වෘත්තීය සමිති. එයාටත් කොන්දපණ නැහැ. එයාත් එක එක අවස්ථාවල එක එක කතන්දර කියන නිසා අපි කියන්නේ මේ රාජ්‍යංශය නෙවෙයි මේ රට සංවර්ධනයට ගෙනියන්නේ පෞද්ගලිකංශය. ඒ නිසා පෞද්ගලිකංශය ශක්තිමත් කරනවා. පෞද්ගලිකංශය කඩාකප්පල් කරන කටයුතු කරනවා නම් ඒක බරපතල අපරාධයක්. ඒ නිසා අපි ජනාධිපතිවරට ඇත් කියන්නේ කොන්දපණ තියාගෙන වැඩ කරන්න. නැත්තම් මේ මාස තුන හරියට වැඩ කරලා ගෙදර යන්න. මොකද මේක මේ දෙකින්යක් ඉවර කරන්න ඕන. හැමදාමත් මේ දේශපාලන ගේම ගන්න දෙන්න එපා කියලා අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. මොකද මේ රටේ අනාගතය ආරක්ෂා කරන්න දරුවන්ගේ අධ්‍යාපනය ආරක්ෂා කරන්න දරුවන්ගේ අනාගතය ආරක්ෂා කරන්න වගකීමක් ජනාධිපතිවරයාට තියෙනවා. ඒ නිසා අපි කියන්නේ දිගින් දිගටම දේශපාලන ඕන දෙයක් වෙච්ච දෙන් මේ ඉන්න කාල සීමාව තුළ එක්ක මේ දේ ඉවර කරලා යන්න කියලා මම කාරුණික ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. ඇතම බස්සත ව්‍යාපාරය අපිට බස්සත හිමිකරුවන් දිගින් දිගටම කිව්වේ බස්සත හිමිකරුවන්ගේ ආදායම සම්පූර්ණයෙන්ම ව්‍යාකූල වෙනවා. ඒ කියන්නේ කඩා වැටෙනවා අපේ 150%කින් කඩා වැටෙනවා. මෙවැනි යාන්ත්‍රණය සතිය දිනවල යාන්ත්‍රයක් අපි සතිය සෙන්සුරාදෙදි අපි ගොඩක් බස් දුවන්නේ 150%ක් වගේ ප්‍රමාණයක් තමයි ලංකාවේ බස් දුවන්නේ. නමුත් සතිය දිනවල මෙවැනි දෙයක් කරපුවාම සම්පූර්ණ ආදායම 150%කින් අඩු වෙනවා. ඉතින් අපි පෞද්ගලිකංශයේ දැන් අපේ අසල්ලි වලින් තමයි බදු ගෙවන්නේ මෙයට. එතකොට මේ සල්ලි වලින් තමයි මේ බදු ගෙවන්නේ මේ රාජසේවකීන්ට පෞද්ගලිකංශෙන්. ඉතින් මේ දේ ඉස්සරහට කරන් දෙන්න බෑ අපිට. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ සම්බන්ධ නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න. මොකද අපේ මේ 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 යාන්ත්‍රණය අපි ඉන්නවා. මොකද හරි හිතට අමාරුයි. විශේෂයෙන්ම කියන්න ඕන දැන් කොවිඩ් කාලේ අවුරුදු දෙකක් නිකන් ඉඳලා පඩි ගත්තා. එතකොට ඒ පඩි වලටත් අදත් අපි ණය ගෙවනවා. ඉතින් තවත් මොනවද මේ කතා කරන්නේ? පෞද්ගලික අංශයෙන් මොනවද හම්බුනේ? දැන් එතකොට මේ ඔය ගුරු නායකයොන්ට ජෝසප් ස්ටාලින් ඉන්නෝනේ ගොඩක් අය ඉන්නෝනේ දැන් මේ එතකොට වෘත්ති සමිති ඔය අය අපේ හිතවත් තමයි මා වාමාංශික දේශපාලන පක්ෂවල අතගලු අපි දකිනවා. ඉතින් මේ අය තමයි පෞද්ගලික කාලේ අරගලයේත් මෙහෙ යෝගේ. ඉතින් ඒ අරගලයේ මේ වෙලා ඒ ස්ටෙප් එක ඉවත් කරලා මේ දේශපාලන අරුමන බලාපොරොත්තු වෙන තමයි මේ අය මේ ගේම ගහන්නේ. ඒක දැන් දේශපාලන ඉස්සරහට ජනාධිපතිවරණයක් තියෙනවා කියනවා. ඒකට තමයි මේ ගේම ගන්නෙ. මොකද ඒ අය උත්සාහ ගන්නවා මේ තුලින් දරුවන්ගේ අධ්‍යාපනයේ මලගම තුලින් ජනාධිපති වෙන්න. ඇතමයි සූදානම් වෙනවා. ඔක තමයි කතන්දරේ. ඔක තමයි ඇත්ත. ඉතින් අපි දෙන්නේ අපේ දරුවන්ගේ අධ්‍යාපනය කඩක්කපල් කරන පුද්ගලින්ට එවැනි දේවල් කරන්න. අපි මොකද අපේ රටේ අනාගතය තමයි දරුවෝ. දැන් ඔබතුමාලා කියන දේ පිළිඅරගෙන මොනවාරි විකල්පයකට සාකච්ඡාවකට යන්න බලාපොරොත්තු මොකද වෙන්නේ? දැන් අපි සාකච්ඡා කරා යන අපේ බස්සත් හිමිකරුවන් ඊයේ දැනුම් දුන්නා මට අධිකරණ ක්‍රියාමාර්ගයකට පෙළඹෙන්න කටයුතු කරා. පෞද්ගලිකංශ අපිට වගකීමක් තියෙනවා. මොකද අපේ බදු වලින් තමයි ඒ අය ජීවත් වෙන්නේ. එයාට පඩි ගෙවන්නේ පෞද්ගලිකංශ මේ ක්‍රියාදාමයන් වලින්. ඉතින් ඒ නිසා අපි කියන්නේ අපිට මානවාචික වාසිකම අපේ මානවාචික වාසිකම කඩ කරන්න දරුවන්ගේ මානවාචික වාසිකම කඩ කරන්නත් අපි ඉඩ දෙන්නේ නැහැ. මෙයට විරුද්ධව අපි නීතිමය ක්‍රියාමාර්ගත් ගන්න සැලසුම් කරනවා. මේ සම්බන්ධයෙන් ඊයේ දිනේ මට අපේ බස්සත් හිමිකරුවන් කිව්වා නීති උපදේ සරන් ඒ අවශ්‍ය ක්‍රියාදාමයන් කරන්න කියලා. You're watching the Life Traveler Channel.